යි බෝවන් දරුවනේ ඔන්න පහස්රේණය සිංහල විෂේදහරාව යටතේ අදත් මම ඔබට චේදකාපී ආශ්්‍රිත ගැටලු අභ්‍යහාසමාලා සියයේ තවත් අභ්‍යහාස දෙකක් අරගෙනයි ඔබේ නිවසට පැමිණි ඔබ දන්නවා ලඟ ලංගම මේ එන විභාගෙට හපනා youtubeු චැනලය හරහා අපි ඔබට ලබා දෙනවා සිංහල පෙළපොත ඒවගේම ගුරු මාර්ගෝූපදේශ සංග්‍රහයඒවගේම සමහර නිර්ධිෂ්ඨ ග්‍රන්ථ තුලින් උපුටාගත්ත විවිධාකාර චේද. මෙ චේද කොටසත් තමයි උගක්වෙලාට පසුගිය විවාාග ග ප්‍රශ්ට පත්‍ර දෙස බැලීමේදී අපට ප්‍රශ්න නිර්මාණය වෙලා තියෙන තැන්හට හඳු ගන්න පුළුවන්. චේද. කවි ආශ්‍රිත අභ්‍යාසත් ඉඳ හිට ලැබිලා තිබෙනවා. නත් බහුත්තරයක් බොහෝ අවස්ථාවලදී ශිෂත් විභාගෙදී ගුරු මාර්ගෝපදේස සංග්‍රහය පදනම් කරගෙන හික්කුඩා චේදයක් කොටසේ. ගැටලු හයකට උත්තර සපයන්නට ඔබට අන්න අවකාශ ලැබෙන ඉඩ අහවසරේ ලැබෙන අවස්ථාව ලැබෙන. අපි අදෙහි ඔන්න තවත් අභ්‍යහාසකට යමු චේද ගැටලු ආශ්‍රිත අභ්‍යාසංක විසි වුණ සහ විසි හතර මං අද අභ්‍යාස දෙකක් කෙරෙයි ඔබේ අවධහනයමු කරනවා. විසිත් වුණ සහ විසි හතර. අපි මුලිම බලමු චේද කවිාශයට ගැටලු විසිත් වුණ අද මම උපුටාගෙන ඇත්තේ, හවර චේදයක්ද කියලා. ඉතාම වැදගත් ගුරුමාර්ගෝපදය සංග්‍රහයෙන් උපුටාගත්ත සරල තාම ලස්සන චේදයක්. අපි එක සැරයක්චේද බලමු කියවලා. ඔන මා සමඟ කියවන්න. නිවාඩු එලබෙලතෙක් දර්ශන බලා සිටේ අත්තම්මාගේ දානය ගෙදරයාමටය. අත්තම්මලාගේ නිවස පිහිටා තිබුණේ දැකුම් කළු පරිසරයකය. ගමේ පරිසරයේ දැකීමට අපේ දැස් පින්කර ඇති බව. තාත්ත කියයි. නිවස පිටුපසින් ගලා යන ද ඇලේ දිය නෑමට දර්ශන බිහිවින් හාස කරයි. ගමේදී දර්ශන සමක සෙල්ලම් කිරීමට දී පාල් දෙ එකතු වෙනවා. ගමේ සිට නගරයට පැමිණීමට ඇති ගමන් මඟ ඉතා දෂ් කරයි. ඒත් නගරේමෙන් ගමේ පරිසරයේ දූෂණය වී නැත ගමේ පවතින නිසංසල බව අපගේ සිත් සතුටු කරවයි. ගමේ හා නගරේ පවතින්නේ දේ‍යාකාරයක දේශගුණ තත්ත්වයකි. ගමේ පවතින දේශගුණේ නිසා ගස්වැල් පලින් බරවී තිබි. බලමේ චේද කියවනකොට අපිට පේනවා ගැමි පරිසරේක අපූර්ු අසිරිය.දැමේ දර්ශන කියන චරිතය තමයි මෙතනදී අපි මූලික කරගන්න. දර්ශන අත්තම්බ ලගේ ගෙදර යන්න හරියාසයි විශිෂයෙන් දාන තියෙන කාලිද. එතුන මේ අත්තම්බල ගේ තිබනේ ලස්සන පරිසරේක. එතකොට අත්තමගේ නිවස පිටු පසින් ගලායන ඇලේ දියනාට දර්ශන නිතර නිතර ප්‍රියකරා බෙහවින් ආස කරා. දර්ශට ගමේ ඉතිය හොඳ යාලුවෙන්. ඒ තමයි දීපාල්. දීපාල් එක්ක තමයි දර්ශන සෙල්ලම් කරේ. එතකට තාත්ත හැම වෙලාම ගමයි නගර අතර වෙනස දර්ශට කියල දෙනවා. ගමේ පවතින නිසංසල බව නගරේ පවතින ගෝෂාකාරී බව. ගමේ වායුව දෂණය වෙලා නැති බව. නගරේ වායුව දූෂණය වී ඇති බව. ඒ විතරක්න මේ ගමේ පවතින මේ සෞම්්‍ය දේශකු නිසා ගහක් කොල පලින් බරවන බව. මෙෙන මේ දේ තම අපි චේදයක් කේවනකොට තේරුම් ගන්න උත්සහ කරන්නට තේරුම් ගනීම තුළින් තමයි පුංචි ගැටලු හයකට අපිට විවාාගෙ උත්තරලිලා ලකුණු හයක් උපයා සපයාගන්නට වෙන්නේ. පැහැලින්නේ එන මා හිතන ඔබ දීපාල්ගෙමේ අ අපූරු. චරිතයේ පදනම් කරගත්ත මේ චේදය ඔබ හොඳින් ග්‍රහණය කරගත්තක අපි තව සැරයක් චේදය හඳින් කියවලා ඒ තිබෙන සුවිශේෂ තැන් මතකේ රඳවාගෙන ප්‍රශ්නපත්්‍රයට අපි උත්තර දෙන්න බලුවවාන ප්‍රශ්න හයිට. නිවාඩු එලබෙටතික් දර්ශන සිටියේ අත්තම්මලාගේ දාන ගෙදර යාමටය. අත්තම්බලාගේ නිවස පීටත් තිබුණේ දැකුම් කලු පරිසරයකය. ගමී පරිසරය දැකීමට අපි දැස් පින් කර ඇති බව, තා කියයි. නිවස පිටුපසින් ගලා යන්න ඇලේ දිය නෑමට දර්ශන බිහිවින් ආසා කරයි. ගමේදී දර්ශන සමක සෙල්ලම් කිරීමට දීපාල් දෙක්වේ ගමේ සිට නගරයට පැමිණීමට ඇති ගමන් මග ඉතා දෂ්කරය. ඒත් නගරයේ මෙ ගමී පරිසරයේ දූෂිණය වී නැත. ගමේ පවතින නිසංසල බව අපගේ සිත් සතුටු කරවයි ගමේ හා නගරයේ පවතින්නේ දේ‍යාකාරයක දේශගුණික තත්ත්වයකි. ගමේ පවතින දේශගුණේ නිසා ගස්වැල් පලින්ග වරවී තිබී. දැවබට ඔන්න චේදේ දැන් අපි හොඳන්න අධ්‍යහනය කරපු නිසා අපිට ගැටලුවල්ට යන්න ොළුවන්. විවලුන් පලවෙනි ප්‍රශ්නය. චේදෙන්මයි උත්තරලියන්න ඕනේ එක. නිවාඩු එළබෙරතෙක් දර්ශන බලා සිටියේ කුමක්කට ද. රබ දන්න පිළිතුර දැන්කියන්න පුළුවන් අත්තම්මලාගේ දානෙ ගෙදර යාමට. මහිතරට නැවත චේද බලන්ට අවශ්‍යන ට මතකෙන් පිළිතුර ගොඩ නගා ගන්න පුළුවන්. දෙක අපගේ දෑස් පින්කර ඇත්තේ කුමකටද. මතකද තාත්තා කිව්වා මොකදද කිව්වේ. ගමේ පරිසරේ දැකීමට නේද මේ වගේ දැකුම් කලු ගම්මානයක පරිසරයේ දැකතුර උත්තරය කෙළි අප පිියනවා ගමේ පරිසරය දැකීමට. එපමණයි. තුන් වනි ප්‍රශ්නයට අපාම්. ඇල පිහිටියේ කොහේද. නිවස පිටටු පස්ස. ඒ පිළිතුර ප්‍රමාණවත්. ඇල පිහිටියේ කොහේද නිවස පිටු පස. හතරවිනි ප්‍රශ්ටි බල. ගමේදී දර්ශන සමග ක්‍රීඩා කලේ කවුද ගම යාල්ුවක් ටියන ඒ තමයි දී පාල්. අ බන්න දී. පාල් කියන පිළිතුර අප අන්න ඕනේ පහ. අපගේ සිත් සතුටු කළේ කුමක්ද මොකද අපේ සිත් සතුු කර බලපය ප්‍රධානම හේතුව ගමේ පවතින නිසංසල බව ගමේ පවතින නිසංසල බව. අක හය ගමේ යන වචනය විරුද්ධාර්ථ පදයන විරුද්ධ පදේලියන්නක ගමේ නම් නගරයේ නගරයකින ප්‍රත්තරයට අපිට එන්න පුළවා දැපේ අනඔට ඒබ මෙවැනි අපූරු චේදයක් ඔත්සේ ප්‍රශ් නිර්මාණයවෙෙන්න්න පුළුවන් හැටි සෑ එවැනි ප්‍රශ්නයක් නිර්මාණයෝත් අපි කොහොමද උත්තර දෙන්නේ ඒ ආදී වශයෙන් ඔබට දැන් මෙවැනි ගැටලුවකට උත්තර දීමට යහපන YouTubeු චනලය චැනල හා එක්වී සිටීම නිසා ඔබට දැන් ශක්තිය ලැබිලා තිබෙනවා. ඒ නිසා ඒ පුහුරුව නිරන්තරයෙන් ඔබ රැකගෙන නෙතර නිතර අභ්‍යහාසේ යෙදෙන්. අපිමන විසි හතරවෙනි චේදහ පවි්‍යශි ගැටලු මාලා විසි හතරවෙනි චේදයට යමු බලන්න හොඳයි ම තෝරා ත්තේ විසි හතරවෙනි චේදය සඳහා මාට වික්‍රම සිංහ ශවරින් ලියවූ මඩොල් දුවකෘතියේ අපූරු චේදයක්. මේ චේදය නිතර නිතර අපේ ප්‍රශ්ටපත්‍රය තුළ ප්‍රශ්න නිර්මාණය කරන්න ගන්න තැන ප්‍රශ්න හැදෙන තැන ප්‍රශ්න නිර්මාණය වෙන තැන කොපට වරදන්න පුළුවන් තැන ආදර්ශ ප්‍රශ් පත්තර දැ දිනවල කරනව ඇතේ වෙනි ප්‍රශ්ටිත්තවල පවා තිබෙන තැන්නම්ඒ නිසා මෙචේදය අපිට අනුමාන කරන්න පුළුවන් චේදයක් ඇටිට අප මතක තබාගෙන අභ්‍යහසය යෙදමු. උදයිමා වරක් කියවන්න චේදය ඔබත් හොඳින් කියවන්න මා සමඟ. අප ගෙන කෑම ඉවරවන්නට ලංවූෙන් අපි පසුදා ඔරුගෝ බාගෙනඒ ගොඩට යාාත්‍රා කලෙන අප විසින් වේලන ලද අඹවලින් ද එකතු කර ලද කජු ඇටවලින්ද. කොටස්ස බැගින් අපි පොඩි ගමරාලට දුන්නෙමු. ඕහු ගත්තේ වේලි අඹ ටිකක් පමණි. අනික් අබත් කචුත් කඩපලට ගෙනගොස් විකුණා, හාල් හා මිරිස් ලුණු ආදිය ගත්තෙමු. මත් අංගුස් දෙපටක්ද අශ්ව කෙදි ටිකක්කා බිලි කටුද. මිලට ගත්තේ මාලු බානු පිනිිස්සයි. අපි පොඩිගමරාලගගේ ගෙදරින් දවල් බක්කා හවස්වරුවේ යලිප මඩොල් දුව බලා යාාත්‍රා කළ නැමි චේදේ අපූරු සිද්ධී දාමයක් තිබෙනවා ඔබ දන්න ඔබ මඩුල්දුව කියවල ඇති උපාලි සහචින්නගේ චරිත දෙකෙන් ඔපවත්වන අපූරු යෝවන් සාහිත්‍ය කෘතියක් ඔබටත් කියවා රසවින්නට පුළුවන් කෘතියක්. එ කොටසක් පමණයි මේ දඔබ දන්නවා ඔවු නගරෙන් දුවටාව ආහාරපාන ස්වල්පයක් කරග ඉවර වෙඩ ලංමච්ච නිසා එඇය අන්න එකට යාත්‍රා කරන්න තීරණය කළා ආහාරටිකක් සපයාගත්. හැබැ නිකම් නෙම ඔුන්ගේ ඔවුට ඕන තරම් මඩොල්දේ හඹ තිබුණම් කජු තිබුණා. එ අඹ වේලුව කජු සොයා ගත්තා. ඒවත් එකුතු කරගෙන අයාවේ. මේ ඇයට නිරන්තරය මුදවපකාරකටඒ පොඩිගමරාල පොඩිගමලාර බලන්න ඇවිල්ලා ඒවැන් කොටසක්. ොඩිගමරටක් න්න පොඩි මර ඔක්කමගත්තනෑ. මොකද වූ දැනගත්තා මෙ කඩපල්ට කියලා විකුණාම උපා ලනිසා ජින්නට අව්‍ය දර්‍ය ගන්න පුළුවන්ගලෙ සෑ ටිකක් අරගත්තා. ඉතුරු ටික අම්බයි කජුයි කඩපලට ගෙහිලා විකුණලා අන්න ඔන්ට අවශිකන හාල් මිරිස් ලුණුවාදී වියලිත් ආහාර ද්‍රව්්‍ය කොළ ගත්තා. හැබැයි තංගුස් දෙපටකුයි අශ්වකෙදෙ ටයකුයි බිලිට්ක් ග්ඩත් අමතකර න්නේ මොකද මාු ාන්න ඕනතර. පහස්සුකම් මඩොල් දුව වටා තිබුණ. උපාල සිින්න උදේ නැකත බැලුවන් පේන පලින් පල නවත්වන ලද ඔරුුවල ඉඳගෙන මාළුබාන දීවරයු. එනිසා ඔන් ඒකනුත් ප්‍රෝචණ ගන්නයි ඒ දේවල් අරගත. කෝ මරි හවස් වරුවේ ඔවන් යලිත් මඩොල් දුවටාවේ දවල් පොඩි ගමරාලගෙදරින් බතුත් කාලයි. ඉතින් මේ චේදය ඔබ දන්නවා ප්‍රසිද් චේදයයක් ඒ අනුවන්නට ගැටුි කිපට උත්තර දෙන්න කුල්වා අපි ලම මේ ේදයෙන් කොයි වගේ. අපට නිර්මාණය කරගන්න පුළුවන් කියලා එක. ඔරුව බාගෙනඒගොඩට යාාත්‍රා කළේ ඇයි මෙන්න උත්තරේ අප ගෙන කෑම ඉවරවන්නට ලං වූ නිසා. සේදෙන්ම පුටා ගන්න අප ගෙන කෑම ඉවරවන්නට ලංගෝ නිසා. දෙ පොඩිගඹරාට ලබා දුන්නේ මොනවාද. ඔු එකුතු කරපු දේවල් මතගෙන මොනවාදේ. වේලන ලද අඹහා කච්චු ඇට. වේලල් ලද අඹහා කචු ඇට. තුවෙන් ප්‍රශ්ටි බලන් කඩපලෙන් මිලට ගත්තේ මොනවාද. ඔවන් මිලට ගත්තා හාල් මිරිස් ලුණු. ඒකලට අත්‍යවශ ආහාර ද්‍රව්්‍ය. හාල් මිනිස්සා ලුණු. හතරවෙනි ප්‍රශ්නය. දවල්ට භක්කෑවේ කොහෙන්ද දැමිචේදී ොදින් කිව ඔබට අබෝදුනා පොඩි ගමරාලගේ ගෙදරින්. පොඩි ගමරාල ගෙදරින් තමයි දවල් බත ඔවුන් ගත්තේ. පහ මාලු බානු පිණිස ගත්්දේවල් දෙකක් ලියන්නද මේ තුනක් තිබුණ. මොවාදේ තංගුස් දෙපට බිලීකටු එළඟට අශ්ව කෙන්දිී එකෙන් දෙකක් ඔබ කැමති උත්තර දෙකක් මෙතනි ඔබට සටහන් කරන්න පොළුවන්. යාාත්‍ර කළමු මේ කවර කාලයට අයත් ක්‍රියාපා දෙයක්ද. යාත්‍රා කලෙමු වාා්ඩ උත්තම්පුරුෂ බහු වච්චන අතීත කාල කරලා ඉවරා එන අපට අතීත කියන වචනයට එන්න පුළුවන් අතීත කාලයේ ක්‍රියා පදයක් පැහැදිලින්නේේ හොඳයි දැන් ඔන්න ඔබාද අප චීත දෙකක් මේ පුංචි පාඩමේදී හපනා YouTubeු චනලය හරහා අධදීගෙන ගත්ත අපි පුංචි පැවරමකටත් යම්මුහමනම් හොයි මම රචනාවක් අද ඔබට දාන තියෙන්. මම ඔරුවක් යාාත්‍රා කලමි මම ඔරුවක් යාාත්‍රා යන මාස්කව අර්ථයේ නිර්මාණාත්මක වගන්ති තුනක් ලයන්නත් කොට උබ මවා ගන්න ඕනි ඔරුව ගිල නැතිවුනත් ඔබ ගියා කියලලා හිතාගන්න ඕන. හිතාගෙන මම ඔරුවක් යාාත්‍රා කළේදී තමා ලබා ගත්ත අත්දැකම් තමයි උක්තා්‍යාතය ගැලපෙන වචන පහකිින් සමන්විත ලිකිත භාෂාවේ වැකි තුනක් ලයන්න ටෝල්. තුට යාාත්‍රා කලමි නිසාපති අතීත කකාලින් දියන්න පාට රචනාවක් ලයන්න්නයන්දිිා සල්ලාම් බලන්නොන ම මොන කාලෙන්ද ලියන්නේ තුර මේක ඉවර වෙලානි යාාත්‍රක් කලයමි කරලා ඉවරා එනිසා අතීත කාලයෙන් උක්තාක්‍යාතය ගැලපෙන වච්ච එකවාකට එක වැකකට වචන පහකට නො වැඩ අඩුවන්නැතුව අන්න නිර්මාණාත්මක ලස්සන ලිකිත භාෂාවේ වාකකිි තුනක් ඔබට ලියන්න පුළන්නංශිෂත් විභාගෙදී අන්න මේ වගේ රචනාවකාාව ඔබට ලකුණු හයක් එතනිනු උපයා සපයා ගන්නට පුල්වා. හොඳ එමනං ඔන්න අපි අද චේද විසිතුන සහ විසි හතර අ්‍යහාසයි ඔබ වෙනුවෙන් ලබාදුන්නේ මාහිතන ඔබ අපූරු ලෙස ඒ අත්්‍යෙනය කරන්නට ඇති. එහි මාකව් කුණුකාරණ හොඳින් මනසේ දහරණය කරගන්නට ඇති, ඒ තුළින් විාගයට අත්වැලක් කරගන්නට ඇති. හොඳ හැමනම් අපි තවත් අලුත් මෙවැනිම වීඩුවකින් මුල ගැසීමේ බලාපොරත්තුුවෙන් එහමනම් අදට මා ඔබෙන් සමුගන්නයි සූදා. තින් ජය හා සතුට පිරි සුබ දවසක් වේවා කියල සුපුරුදු ප්‍රාට්ටනාවත් එක්ක තමයි හපනස ඔබේ නිවහනින් සභගනයන්නේ. අලුත් දවසක අලුත් වෙලාවක අලුත් පාඩමකින් අපි නැවත මුණ ගැසු. එනු පුතාල සිරුදනාටම සුභ දවසත් ජයහාසතුට පිරි සුබ දවසාක්. ආයිබෝවාන්.